ਕਦਰਾਂ ਦੀ ਸਮੇਉ ਨੇ ਪਿੰਡ ਦੀ ਬੁਣ ਦੇ ਸਾਵੇਂ ਵਾਏ ਕੇ ਨੋਰੀ ਨੇ ਪਾ ਇਹ ਕਹਿ ਹਮ ਵਿੰਡ ਤਿਮਨ ਦੇ ਅਕੇਲਾ ਕਿ ਤਾ ਦਾਗਨ ਫੁਲਾਂ ਦੇ ਅਦਰਾਂ ਦੀ ਮਨ ਨੂੰ ਹੀਟ ਪੋ ਬਿਲਾਵਕ ਗੋਲੋ ਅਤਰ ਹੋਏ ਪ੍ਰਸ਼ਨ ਤੀ ਉਨਾ ਨਾ ਅਗਲੋ ਗਾਹ ਗਣ ਨੋ ਨਿਰੰਦੀ දීලකට උනේ ඔයාගේ වචන දරා ගන්න බැරි විච්චි කරන්දි එයා හිටිය ඔයාගේ සහෝදරයා වගේ වැඩේ කියන්නේ මාව සහෝදරයෙක් ගාන්න පෙනිච්ච මිනිහට මගේ වයිෆ්ව සහෝදරයෙක් ගාන නොපිනිච්ච එක සමි. මොකද ඒ කතාවේ තේරුම රන්දි? මම ඒව ගැන කතා කරන්න ආසෙ නැහැ සමි. මොන හරි දෙයක් වුණා නම් එහෙම දෙයක් නොවුණා කියලා හිතාගෙන පැත්තකට වෙන්නයි මට ඕන. මෙච්චර කාලෙකට අපි තුන්දෙනා අතර රසක් තිබිලා නැහැ නේ රන්දි. එහෙම එකේ ඔයාට මට කියන්න බැරි දෙයක් තියෙන විදිහක් නැහැ නේ. වචන විතරයි සාමි මෙච්චර කාලෙ ළඟින් හිටපු දීලකත් මගේ විශ්වාසය කඩ කරා නම් ඔයා ඔහොම වෙච්ච දේ හංගන කතා කරන එක සාධාරණද රන්දි මේ වෙච්ච දේ එළියට ගියොත් මිනිස්සු මේකට වැරදි අර්ථකථනයක් දෙන්න හදනවා සාමි ඒ හින්දා තමයි මම මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳලා පැත්තකට වෙන්න හිතුවේ මගේ මේ ඩිෂන් එකෙන් පාඩුවක් වුණා නම් පාඩුවක් උනේ මට සවිමි. ඒකින්ද අපි මේ හැමදේම අමතක කළා දා. ඒ කියන්නේ ඔයාට මෙතනදී මාවත් විශ්වාස නැහැ කියන එකද? ඒකට මග ළඟ උත්තරයක් නැහැ සවිමි. ඔයා ඒකට කැමති දෙයක් කැමති විදිහට හිතාගත්තට මගේ අකමැත්තක්. මේ බිස්නස් එක පටන් ගත්තේ මායි ඔයයි දීලකයි යාළුකම නිසානේ ඒ යාළුකම නැතුව මේ බිස්නස් එක විතරක් තිබිලා වැඩක් නැහැ රන්දිෂ් අනිත් එක දීලක වයින් කළා ඔයයි මමයි මේ බිස්නස් එක ගෙනියන එක සදාචාර සම්පන්නක් නැහැ හොඳම දේ මමත් මගේ ෂෙයාර් එක අරන් අයින් වෙන එක ප්‍රශ්යක් නැසවි මාත් හිතනවා ඒක එහෙම වෙන එක හොඳයි කියලා කිව්වට තරහ වෙන්න එපා රන්දිෂ් ඔයාට මොකුත් මානසික ප්‍රශ්නයක් නැත්තම් මේක ඔයාගේ නරකම කාලයක් සාමි ඔයාගේ ලීගල් ඩොකියුමන්ට්ස් එක ලෑස්ති කරන්න කියලා මම මිස්ටර් ජයවිට කියනවා නෑ නෑ තැන්කියු රන්දිෂ් ඔ කරදර වෙන්නපා මන් දැයි යන ගමන් මිස්ටර් ජයරු හම්බ වෙන්න මගේ පිණි කඳුනේ අපිටත් හොඳයි මම යනවා නේද
මොකද රන්දි ෂුනි? මොකද නෑනේ සර්? ඇයි? ඇයි එහෙනම් අර විදිහට සවිමි කේන්තියෙන් ගි? ඇයි මොනවද කිව්වේ? මට කිව්වා මේ පිසු මිනිහා කවදා හරි ආවත් මේ ගෙදරින් එළියට ඇදලා දයිනිම් සරා කියලා ගියා යන. මොකක්ද රන්දේ ෂෝ මේ කරන්න හදන්නේ? ඇයි මේ විදිහට කලබල වෙන්නේ? පොඩ්ඩක් හිතන්න උග රන්දේෂ්. ඔය මේ විදිහට මං කියන කෙනේ හැමදේම ඒගොල්ලන්ගෙන් අහන්න ගියොත් ඒගොල්ලෝ මාත් එක්කත් වෛර බඳිනවනේ. එපා නම් රන්දිෂ් ඒගොල්ලන්ව අත්හැරලා දාන්න. මොනාට දෙලෙවලෝ පස්සෙන් යන්නේ? ඒකෙන් වෙන්නේ නැති කතා හදාගන්න එක තමයි ඉතින්. බලන්න එයා මොන හරි බොන්න ගේන්න කියලා මාව මෙතනින් යවලා ඔයත් එක්ක මෙතන කතා කර කර ඉඳලා අඬාගෙන දුවනවා. මේවා පිට මිනිස්සු දැක්කොත් එහෙම රන්දිෂ් මොනා නොහිතයිද? මුරුගන් පවා එයා දිහා බැලුවේ සැකෙන්. බලයන්න මුන් ඔක්කොම මානසික ලෙඩ්ඩු. වා කියනවා වගේ හොඳම දේ තමයි මුන් ඔක්කොම අතහැරලා දාන එක. අද සුනිලා මෙයාගේ මනමාලාගේ පැටිගිරිය දුන්නා. මොකද පැටිගිරිය දුන්නා කියන්නේ? ඌ කම්බහොරෙක් ලුරානි. කම්බහොරෙක් කියන්නේ? කම්බහොරෙක් කියන්නේ ඌ දරුවගේ අම්මව ගහලා පන්නලා නිකන් තනිකඩ සයිස් එකේ ගෑනු පස්ස යන බරු සෝමනකාරයෙක්ලු. ඈ? ඔයාට කියන්නේ රානි ඌගේ අම්මා අප්පා බබා ආව පවුලෙන් අයින් කළලු තියෙන්නේ. මේ මිනිස්සයා එහෙම මිනිහෙක් නම් මං ගැන අහන්න අපේ ගෙදරට හදයි තාත්තේ. මෙයා මේ ඉරිසියාකාරීන්ගේ කුහක කතා. හරි 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 හරි. උඹයාට එන්න ගියාන්කෝ. බලමු කිස්සාරට මොකද වෙන්නේ කියලා. ඇයි අම්මේ තාත්තා මෙහෙම කතා කරන්නේ? එහෙම කතා කරන එක ඉතින් එයාගේ ජම්ම පුරුද්දනේ. ඔය මොකා කිව්වත් ගෙදරට ඇවිල්ලා වචන 10ක් කතා කරනකොට මිනිහා කවුද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා දැනගත්තට පස්සෙත් කරබාගෙන හිටපු එකේ ඔය කවුරුත් මොනවත් කිව්වට එමිණියාගේ ඇකට ගොඩ වෙන එකක් නෑ. හොඳයි නම් කරලා දෙයි, නරකයි නම් උඹ පැත්තකට වෙලා හිටපන්කො. කොහොමත් තව මාස දෙක තුනකට වැඩි උඹ මෙහි ඉන්නේ නෑනේ. මගේ පිණි කඳුනේ එක්ක කවුරු හරි ඔයා ගැන සැක හිතන දෙයක් රන්දේෂ්ට කිව්වා දීලක. එහෙම නැත්තම් මොකක් හරි පොඩි හේතුවකින් එයාටම ඔයා ගැන සැකයක් හිතුණා. එහෙම රන්දේෂ් මාව සැක කරන්න ඕනේ නිසලගේ එෆයාගේ තියෙන කාලේ. ඒ දවස්වල නිසේලා වැඩිපුර ගමන් ගියේ ඌත් එක්ක නෙවෙයි මාත් එක්ක. අනිත් එක මේ එක එක කියනේ මාල වෙනස් වෙන්න රන්දිෂ් මාව දන්න අදී සයුමි. ඔය දෙකම නෝන නම් වෙන්න ඕන නිම්සරා ඔයාගෙන මොන හරි කීපකෙනි දීලක. මට දැනෙච්ච විදිහට නම් ඒ කෙල්ලත් මෙයත් එක්ක ඉන්නේ හරි අමාරුයි. ඇත්තටම මෙයාට ඔළුව අමාරුවක් හැදලා සයුමි. අපිට හිත හදා ගන්න ඕන නම් හිතන්න වෙන්නේ එහෙම තමයි. ඔයා දැන් ෂායක ඉල්ලලා අයින් වෙනවා කියද්දි මොනවද මිනිහා කියන්නේ? ප්‍රශ්නයක් නෑ කිව්වා. එයාට හිතන විදිහට මේ වෙලාවේ මට ගන්න පුළුවන් හොඳම ඩිෂන් එක කියලා කිව්වා. ඔයා කොහමද උච්ච දෙයක් කියන ඉවසන් හිටියේ?
ඉවසන්න තු ගහන්නේ දීලක මං අදන රන්දිච්ලා ගෙදරින් එලියට බැස්සේ එයා මැරෙන්න වටුණත් අපෝ බලන්නවත් යන්නේ නැකින් ඩිෂන් එක කරා ඇයි මෙහෙම උනේ කියලා අහන්න එල් එල් යනවට වඩා පැත්තකට වෙන එකෙන් අපේ රෙස්පෙක්ට් එක හරිතුරු වෙනවා ඔව් එක අතකට අපි මේ වෙලාවේ කරන්න ඕනේ ඌගේ මූණවත් නොබලා අපි මේ බිස්නස් එක පාඩුවයි කරන් යන එක තමන්ගේම අක්කවයි තාත්තා වගේ බලා කියාගත්තු අර අප්පුවයි අර විදිහට ඉලවගත්තු මිනිහගෙන් අපි තාම මොනවද බලාපොරොත්තු වෙන්නේ